අයිබන් සුබ දවසක් සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මේ විවේකී සෙනසුරාදාවේ ඔබ සමග පත්තරවල තොරතුරු බෙදා හදාගන්න සූදානම් වන්නේ අද වෙසක් මාසයේ 23 වෙනිදා මේ අතරවාරයේ අපිට ඊයේ අධිකරණයේ ශේෂ්ත්‍රයෙන් අහන්න ලැබුණු කාරණාව තමයි ප්‍රධාන තොරතුරු විදියට පුවත්පත් හැම එකම ඉදිරිපත් කිරීමට තිබෙන්නේ ඒ අතරවාරයේ අම්පන් කෙමෙන් අපේ මව්බිමෙන් තුර ගිලිහි යනවා බැහැරට යනවා ඒ තත්ත්වය තුළ අපිට තියෙන අවධානම කෙමෙන් බැහැර වෙනවා හැබැයි නායම් සහ ජලගැලීම් තත්ත්වයන් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ඒ අදාළ බලධාරීන්ගේ දැනුවත් කිරීම් කිහිපයකට ඔබ ඉදිරිපත් කිරීමට තිබෙනවා ඒ අතර වාරයේ අපි ඊයේ අද සහ හෙට අද හෙට සහ අනිද්දා දවස් දෙකෙහි ඇතිවෙනා වූ ඇඳිරි නීති තත්ත්වය පිළිබඳවත් ඇඳිරි නීතිය තුළ ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පවත්වාගෙන යෑමේ හැකියාව සහ නොහැකියාවන් පිළිබඳවත් විශේෂ අවධානය යොමු කරන කොහොමනත් සෙනසුරා අද රාත්‍රියේ 8ට ආරම්භ වන ඇඳිරි නීතිය ලබන අඟහරුවාදා පෙරවරු 5ට අද රාත්‍රියේ 8ට ආරම්භ වන ඇඳිරි නීතිය ලබන අඟහරුවාදා පෙරවරු 5 දක්වා අඛණ්ඩව සෑම දිස්ත්‍රික්කයකටම බලපෑවත් වෙනවා දැනට ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික් පමණයි දැඩි අවධානම් කලාප විදිහට හඳුනාගත් දිස්ත්‍රික් වල පමණයි ඇඳිරි නීති ක්‍රියාත්මක වන්නේ සෙසු දිස්ත්‍රික් 23 හිත් ඇඳිරි නීති ක්‍රියාත්මක වෙනවා අද රාත්‍රිය 8:00 සිට ඒ ජන ඒකරාජීත්වයන් ඇතුළු ඔබේ නිරෝධායන කටයුතු වලට බාධා වෙන ආකාරයේ හැසිරීම අවම කිරීමේ ඌමනාවෙන් තමයි මේ තීරණගෙන තිබෙන්නේ අපි දිනමින දිවයින ලංකාදීපතුළු හැම පුවත්පතකම තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් මාර්තු 2 වෙනිදා පාර්ලිමේන්තු විසුරුවා හැරීමට සහ ජනාධිපති ඉදිරි මහමැතිවරණයේ පැවැත්වීමේ මැතිවරණ කොමිසමේ සූදානමට එරෙහිව අධිකරණයට ගියාට පස්සේ ඇති වූ කතාබහ පිළිබඳව පිරිසක් එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ආසිතව ඊයේ විශේෂ සිහිකැඳවීම් කිහිපයක් සිදු කරා විශේෂයෙන්ම ජනාධිපති ලේකම්වරයාට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යැබූ ලිපිය පිළිබඳව තමයි වැඩි කතාබහට ලක්ුණේ ජනාධිපති නීතිඥ රොමේස සිල්වා මහතා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඉදිරිපත් කිරීම සිදු කරා විශේෂයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට නොහැකි ආකාරයේ බාධාවක් තමන් නොදකින බව තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරගේ ලිපිය ජනාධිපති ලේකම්වරයාට යවූ ලිපිය රොමේස සිල්වා ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කරන ලැබුවේ ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ හැකියාව ඒ අනුගමනය කිරීමේ ප්‍රතිඵල අපි අත්විඳින්න තිබෙනවා ඒ අත්දැකලා තිබෙනවා ඒ අනුගමනය කරමින් මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ නොහැකියාවක් තමන් නොදකින බව තමයි සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ පිළිබඳව කියන්නට සිටින ප්‍රමුඛ පුද්ගලයා විදිහට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශය අපිට හමුවන්නේ අද දිනමින ප්‍රධාන ශ්‍රස්තලයේ ගෙන්නේ මෙන්න මේ කාරණාව මැතිවරණය පවත්වන්න රටේ තත්ත්වය සුදුසුයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති ලේකම් ප්‍රදන්වයි ජනාධිපති නීතිඥ රොමේස සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට කියූ කාරණා මේ විදිහට අපි තවදුරටත් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙන්නේ මැතිවරණය පැවැත්වීමට සුදුසු යහපත් වාතාවරණයක් රට තුළ පවතින බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිත් ජයසිංහ මහතා ජනාධිපති ලේකම්ට දැනුම් දී ඇතයි ජනාධිපති නීතිඥ රොමේස සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඊ කියනවා සඳහන් කරමින් සිටියේ තොරතුර ජුනි මාස 20 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු විසුරුවා හැරීම නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝග එල්ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පියසම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඊයේ දවසේ පස්වන දිනට සලකා බලන අවස්ථාවේ ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ප්‍රයාමී බව කියා සිටියා තත් එසේ තිබෙදී මැතිවරණ කොමිසමේ මැතිවරණ ක්‍රියාපටිපාටිය ආරම්භ කිරීම ප්‍රමාද කර සිටින්නේ දැයි යන්න ගැටලුවක් බව ජනාධිපති නීතිඥ රොමේස සිල්වා මහතා ප්‍රකාශ කළේ දිනමිනේ තවදුරටත් මේ විස්තර ඉදිරිපත් කිරීමේ කියා සිටින්නේ විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිත් ජයසිංහ මහතා මේ බව ලිපියක් මගින් ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා එම ලිපිය සහ මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම්වරයාට යොමු කළ ලිපියක් පංච පුද්ගල විනිසුරු මණ්ඩලයේ සමාජිකයන් නීතිඥවරයා මෙහිදී බාර දුන්නා මේ කාරණා සිය සුපවත්පත් වලත් අපිට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා ඒ අතර වාරයේ දිනමින දෙවෙනි පිටුවේ තවත් කාරණාවක් ඔබට ඉදිරිපත් කිරීමේ හැකියාව තුනක් මැතිවරණයට එරෙහි පෙස්සම් විභාගයේ නොගෙනම ඉවත දමන්න මැතිවරණයට එරෙහි පෙස්සම් විභාගයේ නොගෙනම ඉවත දමන්න කියා ඉල්ලන්නේ අතරේක සොලිසිටර් ජෙනරල් ඉන්දිකා දේමිනි අධිකරණ ඉල්ලන්නේ පාර්ලිමේන්තු මහමැතිවරණ සම්බන්ධයෙන් මෙවැනි ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙස්සම් විභාගයෙන් නොගෙනම නිෂ්පභා කරන ලෙසයි නීතිපතිවරයන් පෙනී සිටින අතරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේමිනිද සිල්වා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මාර්තු මාස 2 වෙනිදා පාර්ලිමේන්තු විසුරුවා හැරීමෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස සහ
පාර්ලිමේන්තු මහමැතිවරණය ජුනි මාස 20 වෙනිදා පැවැත්වීමට අදාළ මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වල කිසිදු නීතිමය පදනමක් නැති බව තමයි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ඊයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේදී කියා සිටියේ මේ පිළිබඳව තොරතුරු අපිට ඉදිරිපත් කිරීමේ හැකියාව දැන් තිබෙනවා දිනමින ප්‍රධාන සිරස්තලයෙන් දිනමින කියන්නේ ඒ කාරණාමයි අද ඉංග්‍රීසි පුවත්පත් සියල්ලත් මේ පිළිබඳව තමයි සඳහන් කරමින් සිටියේ දිවයිනේ ප්‍රධාන සිරස්තලය ඡන්දේට එරෙහි පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභා කරන්න ඉල්ලීම් වල කිසිදු නීතිමය පදනමක් නැති නිසායි එතුමිය මෙහෙම ඉල්ලන්නේ නීතිපති පංච පුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඉල්ලයි ඡන්දදායකයන් ලෙස ඉදිරිපත් වූ පෙත්සම් කරුවන් තමන් ඡන්දදායකයන් බව ඔප්පු කිරීමටවත් ලිඛිතව කිසි දෙයක් ඉදිරිපත් කරන්නේ නැහැ ඡන්දදායකයන් ලෙස ඉදිරිපත් වූ පෙත්සම් කරුවන් තමන් ඡන්දදායකයන් බව ඔප්පු කිරීමටවත් ලිඛිතව කිසිදු දෙයක් ඉදිරිපත් කර නැති බව තමයි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේමිනිද සිල්වා මහත්මියගේ අධිකරණයේදී කියා සිටියේ පාර්ලිමේන්තු විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් පසුගිය මාර්තු 2 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනය සහ ලබන ජුනි 20 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම් සභාව විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදන බල රහිත කිරීම ඇතුළු පෙත්සම් කරුවන්ගේ ඉල්ලීම්වල කිසිදු නීතිමය පදනමක් නැති නිසා ඒකී පෙත්සම් සියල් විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරවම නිෂ්ප්‍රභා කරන ලෙසයි නීතිපතිවරයා ඊයේ නීතිපතිවරයා ඊයේ අගනුසුර ප්‍රමුඛ පංච පුද්ගල විසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේ මේ කාරණාව අපි අද දවසේ දිවයින පුවත්පතෙන් මේ විදිහට ඉදිරිපත් කරන අතරවාරයේ මේ නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කරන කාරණාව ඒ අතරවාරයේ මේ සියල්ල පමා වුණේ තෙමසක් ඇතුළත මැතිවරණේ පැවැත්වීමේ හැකියාව අහිමි වුණේ කොරෝනා වදුරු නිසා කොරෝනා වසංගතය කෙමෙන් පහව යමින් පවතින තත්ත්වයක් තුළ විශේෂම සෞඛ්‍ය බලධාරීන්ගේ සහ ආරක්ෂක අංශවල දේශපාලන බල අධිකාරියේ සියලුම තීන්දුව తీරන ඉතා නිවර්දිව සාධනීය විදිහට ගැනීම ප්‍රතිඵලයක් විදිහට ජන ජීවිතයේ ඒ අවදානම පහව යමින් පවතනකොට ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමේ උමනාව අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙනවා මහ මෙතිවරණේ පැවැත්ම අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙනවා ඒකට අපිට ආසන්න අතීතයට ගියම හමුවන්නේ සුළුතර ආණ්ඩුවක් පවත්වාගෙන යෑමේදී බහුතරයක් සිටින විපක්ෂය නිසි ඔවුන් කළ ආර්ථික වියදම් පිරිමසා ගැනීමටවත් හයියක් නොවුණු තත්ත්වයක් තුළ රටක් ඉදිරියට යන්නේ කොහොමද? ඒ නිසා ජනතාවගේ හඬ නියෝජනය විය යුතුයි, මතය බලය නියෝජනය විය යුතුයි. රටක් ඉදිරියට ඉස්සරහට යන්න අවශ්‍ය තීන්දුව తీරන ඒ කෙටුම්පත් සම්පාදනය කළ ගත යුතුයි, අනුමත කර ගත යුතුයි. ඒටයි රටක මහ මෙතිවරණ පැවැත්වීමේ අත්‍යවශ්‍ය වුණාව ඉස්මතු වෙමින් පවතින්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අහන්නේ පවත්නා මේ තත්ත්වයන් තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙතිවරණ පැවැත්වීමට නොහැකි ආකාරයේ බාධාවක් තමන් නම් දකින්නේ නැතිව ලංකාදීපයේ කියන්නේ ඒ ආසිත කාරණාවමයි ඡන්ද වැඩ පුළුවන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ජනපති ලේකම්ට දන්වලා කොරෝනා හුඟක් පාලනය වෙලා ජනාධිපති නීතිඥ රොමේෂ් ශ්‍රේෂ්ඨ අධිකරණයට දැන් උත්තරතුර ඔබේ දැනගැනීම පිණිස මේ අපිත් එක්ක දැන් එකතු වන අපේ හිතවතුන්ට ඉදිරිපත් කරන්නම් මම කොරෝනා පැතිරීම හුඟක් පාලනය වෙලා ඡන්ද වැඩ පුළුවන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ජනපති ලේකම්ට දන්වයි මේ පිළිවන් තොරතුරේදී ඒ අතරවාරයේ ඒ කාරණා පුවත්පත් දෙකකින් ඉදිරිපත් කරන අතරවාරයේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙන්න මෙහෙම කතාවකුත් ඊයේ කතා බහට ලක්ුණා විශේෂයෙන්ම රටේ ආර්ථික අපහසුතාවය විශේෂයෙන්ම තමන්ගේ ජීවනෝපාය අහිමි වෙච්ච පිරිස් වලට රුපියල් 5000ක දීමනාව ලබා දීමට ගත් පියවරත් ඇතැම් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ ස්වාධීනව ඉදිරිපත් වූ ඒ කියන්නේ පිරිස් ඒකම ඇතැම් රාජ්‍ය නෝන සංවිධාන මෙතුන කොමිසමට පැමිණිලි ඉදිරිපත් කරා මෙය දේශපාලනික මොහොනුවක් ගැන තිබෙනවා කියා පක්ෂ විපක්ෂ බෙහෙදකින් තොරවයි මේ රුපියල් 5000 අපි දැන් දන්නා විදියට ලබා දුන්නේ. හැබැයි රුපියල් 5000ක් දීලා චන්දිර මිනිතුන් අවනත කර ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකාවේ දැන් නැහැ. ඊට වඩා බුද්ධිමත් සබුද්ධික ජනතාවක් සිටින්නේ. අධිකරණයේදී කතා වුණ මේ වගේ කාරණාවක් කොවිඩ් වසංගතය හේතුවෙන් ආදායම් අහිමි ජනතාවට රුපියල් 5000ක දීමනාව ප්‍රදානය කිරීම රජයේ වැඩ පිළිවෙල ගැන මැතිවරණ කොමිසම විසින් තම සේවාදායක ජනාධිපති ලේකම් පී විජයසුන්දර මහතා වෙත ලිපියක් යවමින් එම රුපියල් 5000 දීමනාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේදී දේශපාලන මෝනුවර ඉවත් විය යුතු බවට කොමිසම කියා ඇති බවත් ජනාධිපති නීතින් රොමේෂ් සිල්ලා විසින් පංච බුද්ධල විසුරු මඩුල්ල හමුවේ කියා සිටියා රජයට රජයේ විසින් රුපියල් 5000 දීමනාව ප්‍රදානය කරන ලබන්නේ දේශපාලන අවශ්‍යතාවයන් නිසා නොවන බවත් කොවිඩ් වසංගත හේතුවෙන් ආදායම් අහිමි වූ ජනතාවට මේ ආකාරයෙන් සහන ප්‍රදානය කිරීම ලංකාවේ පමණක් නොව ලෝපුරා සිදුවීම් පවතින බව ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා ශ්‍රේෂ්ඨ අධිකරණයේදී කිව්වා ඒ ජීවනෝපාය අහිමි වෙච්ච ජනතාවට දැන් කෙමින් තමන්ගේ ජීවනෝපාය සරිකර ගැනීමේ හැකියාව පවතින තත්ත්වයක් තුළ ජුනි මාසයේ දීමනාව ලබා දීමේ කාරණාවෙදි තමයි මෙතුණ කොමිසම මේ වගේ පොඩි ආකාරයේ තර්මක බාධාවක් එල්ල කරමින් සිටින්නේ
ඒ අතර අපි දිවයින පුවත්පතේ තවත් තොරතුරුකට ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් වඩාත් කතා බහට ලක් වෙන මැතිවරණ කොමිසමේ වැඩි වර්ධනය වෙමින් පවතින අභ්‍යන්තර ආරවුල පිළිබඳව කදිම හෙළිදරව්වක් අද ශහන් සේමසිංහ අමාත්‍යවරයාගේ ප්‍රකාශය ඇසුරින් අපිට ඉදිරිපත් කිරීම හැකියාව තිබුණා. හෝල් ඉස්සරහට දාගෙන කරන්නේ විනාශයක්. රටේ ප්‍රශ්නවලට මැතිවරණ කොමිසමේ සභාපති ප්‍රධාන වග උත්තරකරුවේ තමන්ට පැවරී තිබෙන බලතල මේ රටට විරුද්ධව බලවේගවල අවශ්‍යතාවයන් අනුව ක්‍රියාත්මක කරන්නේ නම් අද රටේ පවතින ප්‍රශ්නවලට මැතිවරණ කොමිසම ප්‍රධාන වග උත්තරකරු විදිහට මැතිවරණ කොමිසම ප්‍රධාන වග උත්තරකරු විදිහට පත්වන්නට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශහන් සේමසිංහ මහතා කියා සිටින්නේ. මේ හූල් ඉස්සරහට දාගෙන රටේ ප්‍රශ්නවලට මැතිවරණ කොමිසම සභාව හැසිරෙන ආකාරය පිළිබඳව තමයි මේ තොරතුරු හෙළිදරව් දිවයින පුවත්පතෙන් අපි දිනමින තවත් තොරතුරුකට ඔබ අවධානය යොමු කරනවා. දිනමින කියා සිටින මෙන්න මෙහෙම කාරණාවක්. අපිට මැතිවරණ කල් දමා ගන්න අවශ්‍ය නැහැ කියලා කාවින්ද ජයවර්ධන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා කියන අතරවාරේ ඔබට මුලින්ම ඉදිරිපත් කිරීම කාරණා අතර මම කිව්වා හෙට සහ අනිද්දා රටේම ඇඳිරි නීතිය කියලා. හෙට සහ අනිද්දා රටේම ඇඳිරි නීතිය පවතින අතරවාරේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල දැන්ටමත් ඇඳිරි නීතිය පවතිනවා. ජන ජීවිතයේ යථාවත්ව පවත්වා ගැනීම සහ ආර්ථික ක්‍රියාවලිය පවත්වා ගැනීමට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝණ මහතා ආයුබෝවන් සුබ උදෑසනක්. ආයුබෝවන් සුබ උදෑසනක් ඔබට. හෙට සහ අනිද්දා මුළු රටේම ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා. අර ආර්ථිකයේ සහ ජන ජීවිතයේ යථාවත්ව පවත්වා ගැනීමේ කටයුතු මේ අනුව හෙට සහ අනිද්දා මූලික වශයෙන් අතර කිරීමට සිදු වෙනවද? ඔව්, ඇත්තරම දැන් අද රාත්‍රී 8ට ආරම්භ වන ඇඳිරි නීතිය අඟහරුවාදා උදෑසන 5 දක්වා ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා ඒවට අනුගත වෙලා කටයුතු කරන්න ඕනේ කමල් හැම කෙනෙක්ම. විශේෂයෙන්ම අර මාලිගාවත්තේ ඇතිවෙච්ච සිද්ධිය වගේ සිද්ධීන් නැවත ඇතිවීම වළක්වා ගැනීම අපේ අරමුණ. ඒ නිසා මේ හෙටයි අනිද්දායි දවස් දෙකේ විශේෂ මෙහෙයුම් විශේෂ මාර්ග බාධක ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මහල් නිවාස ආශ්‍රිතව වතු ආශ්‍රිතව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. අපි දැන් විවිධ උත්සව සිංහල අලුත් අවුරුද්ද වෙසක් උත්සවය මේ වගේ උත්සව අපි සැමරුවා. නමුත් ඒවා හුදෙකලාව නිවසේ ඉඳලා සැමරුවේ. ඉතින් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා හැම කටයුත්තක්ම මේ ආකාරයට ඉදිරියේදී සමරන්න කියලා. නැවත සෞඛ්‍ය බලධාරීන් දැනුම් දෙන තුරු කණ්ඩායම් හැටියට සමූහයක් හැටියට එකතු වෙන්න එපා. එම වුණොත් ඇඳිරි නීති කඩකලා යවන හැටියට සලකා එයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිද්ධ වෙනවා. බොමෙසුතේ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝණ මහත්මයා අපි සමග දුරකථනය සම්බන්ධුනේ. ඔබට බොමෙසුතේ අපි සෙසු තොරතුරු වලට දැන් ගමන් කිරීමේදී මේ ගෙවුණු දින 22 කාලය තුළ කිසිදු කොරෝනා ආසාදිතකයෙකු රෝගියෙකු වාර්තා නොවීමේ සුභාරංචිය අපි විඳමින් සිටිනවා. අද 23 වෙනි දවසට අපි අවතීර්ණ වෙ තිබෙන්නේ. ඒ අපිට සුභාරංචියක්. ඒ අතර වාරයේ ඊයේ අසන්න ලැබුණ මෙරට ආසාදිතින් සංඛ්‍යාව 1068 දක්වා වැඩි වී තිබෙනවා. ඊයේ දිනේ වාර්තා වුණා රෝගීන් 13 දෙනෙකු. අපි අමතක නොකළ යුතුයි කොරෝනා ආසාදිතෙන් සිටින රටවලින් විශේෂයෙන්ම දැන් මේ කතාව කියන්නේ ඔවුන්ට නෙවෙයි, රුසියාවෙන් ඊයේ රාත්‍රියේ ගුවන් යානයක් ආවා 250කට ආසන සංඛ්‍යාවක් රැගෙන ඕනොත් නිරෝධායන මධ්‍යස්ථානවලට යන්නේ. ඒකම වෙනත් රටවලින් පහුගිය දවස්වල ආපු පිරිස් අතරිනුත් කොරෝනා රෝගීන් අපිට හමු වෙනවා, වාර්තා වෙනවා. ඒ PCR පරීක්ෂණ හෙළදමා තිබෙනවා. සෞඛ්‍ය බලධාරීන්ගේ සියලුම පරීක්ෂණ ඒ වැටකඩුළු වලින් තමයි මේ හොයාගැනීම හැකියාව ලැබී තිබෙන්නේ. ඒක නිසා තවමත් අපේ රටේ කොරෝනා මරණ 9යි වාර්තා වෙන්නේ. සුවය ලැබුවන් සංඛ්‍යාව 623 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලැබුණු 439ක්. ඒ අතර වාරයේ හැමෝටම කුකුසක් සැකයක් ඇති වුණා. අර හෝමාගම නැවතන් පොලේදී හමු කාන්තාව කොරෝනා රෝග ලක්ෂණ 15 රෝහල්ගත කරා, ජාතික රෝහලට ඇතුළත් කරා. ඊයේ සෞඛ්‍යංශ සහතික කරනු ලැබුවා. ඇයට කොරෝනා වැළඳී නැති බව, ඇය කොරෝනා ආසාදිතයෙකුනේ. ඒ නිසා පරිබාහිර සමාජයෙන් කොරෝනා අවදානම දක්නන නොලබෙන වගේ තමයි සෞඛ්‍යංශ තොරතුරු ආශ්‍රිතව අපිට ඔබට කියන්නට තිබෙන්නේ. ඒ නිසා අද 23 වෙනි දවසේ ග්‍රේවීගේ 22ට බාහිර සමාජයේ කොරෝනා රෝගීන් හමුවන්නේ නැහැ. ඒ අතර වාරේ අපිට අහන්න ලැබෙන තව තොරතුරු අතර දැන් කොරෝනා ඉවරුණාට පස්සේ අධික වැසි පතතු වෙමින් තිබෙනවා මුළු දිවයින පුරාම. විශේෂයෙන්ම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඇතුළු මෙකිනොකි සෞඛ්‍යංශ ජනතාවට කොරෝනා වගේම ඉතාම ආදරණයෙන් ගෞරවයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමිය මුළු මහත් රජයම ඉල්ලා සිටින්නේ ඔබේ සුරක්ෂාව සහතික කරගන්න.
කොරෝනා වැළඳෙන්නේ අපි මිනිස්සුගේ මිනිස්සුගෙන් ශ්වසන පද්ධති ආශ්‍රිත වෙන නිසා අපි දුරස්භාවය පවත්වාගෙන ගියා දැන් ගෙවත්ත ඔබේ ගෘහාශ්‍රිතව මදුරුවන් බෝවීමේ ඉඩකඩ මුළුමනින් මහුරා දමා ඔබ පරිස්සම් වෙන්න එතකොට තමයි රටක් සමාජය පරිස්සම් වෙන්නේ ඩෙංගු වදුරින් ඩෙංගු අවදානම වැඩි වර්ධනය වෙනවා ඩෙංගු සහ කොරෝනා දෙකම මාරාන්තික රෝග ඒ නිසා විශේෂයෙන්ම කොරෝනාට වඩා වැඩි පිරිසක් වසරකට මිය යනවා ඩෙංගු අවදානමින් ඒ නිසා කරුණා කරලා අද දැන් හේට සහ අනිද්දා නිවෙස්වල ඉන්නේ ගෙවත් පිරිසුදු කරගන්න ඔබේ සහ ඔබේ පවුලේ ඇත්තන්ගේ රටේ සමාජයේ සුරක්ෂා උදෙසා දිස්ත්‍රික් 7කට තවදුරටත් ණය මේ අවදානම් පවතින බව මේ අතර වාර්තා කරන අධිවෙන පුවත්පත අයගම රත්නපුර ඇලපාත කලවාන සහ කිරියැල්ල රතු නිවේදන තවදුරටත් එහෙමම බලපැවැත්වෙනවා දිවෙන්ට බලපා තිබෙන අහපත් කාලගුණ තත්ත්වය මත තවදුරටත් දිස්ත්‍රික් 7ක නායම් අනුතුරු බලාත්මක වයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ කියා සිටියේ මේ අයහපත් කාලගුණයක් බවට පත් වෙන්නේ ජනතාවගේ ජනතාවගේ කටයුතු වලට බාධාවක් වෙන නිසා නැත්නම් වැස්ස හොඳයි වැස්ස ජන ජීවිතයේ අනතුරුදායක විපත් ගෙන එනකොට තමයි අපි අයහපත් කාලගුණයක් කියා කියන්නේ පුවත්පත් තොරතුරු කියමින් අයිබන් සුබ දවසක් සමර රැඳෙන ඔබට ගෙන් අපි ඉල්ලන්නේ මදු විරාමයකට ඉඩ දෙන්න කියලා අපි අයිබන් සුබ දවසක් සමගින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර කඳවුර ආශ්‍රිතව කොරෝනා රෝගීන් වැඩි වර්ධනය වී පවතිනවා පරිබාහිර සමාජයේ කිසිවෙක් නැහැ නාවික හමුදාවට හැකියාව තිබෙනවා නාවික හමුදා වෛද්‍යංශ රජයේ වෛද්‍යංශ වලට හැකියාව තිබෙනවා ඒ පාලනය කර ගැනීමට ඒ අතර වාරයේ ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවසේ මතය ප්‍රචාරය වී තිබෙනවා නාවික හමුදාවට පහසුකම් අවශ්‍යයි කියලා මේ රටේ ජනතාව හමුදාවක් බලාගත් ජනතාවක් තමයි ඉන්නේ හැබැයි මේ ඊටම කුප්‍රකට විදියට සමාජ මාධ්‍ය ඔස්සේ නාවික හමුදාව අපහාසයට ලක් වන ආකාරයේ එහෙම ආධාරිකතු කිරීම හෝ එහෙම කුමන්ත්‍රණ කිරීමේ එත ඉඩ ලබා නොදෙන වගේ තමයි නාවික හමුදාව කියන්නේ ඒ නිසා මෙන්න මේ තොරතුරු හොඳින් මතක තබා ගන්න නාවික හමුදාව ආධාර ඉල්ලන කතාව බොරුවක් නාවික හමුදාව සඳහා ආධාර ලබා දෙන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුමාරු වෙමින් පවතින ප්‍රචාර මුළු මුණින්ම සාවද්‍ය ප්‍රචාරයන බවයි නාවික හමුදාව නිවේදනය නිකුත් කරමින් ඊයේ කියා සිටියේ තම හමුදා වෙනුවෙන් ආධාර රැස් කිරීම සඳහා කිසිදු අනුමැතියක් දෙවන පාර්ශ්වයකට ලබා දී නොමැති වගත් නාවික හමුදාව අවධාරණය කරනවා එෙහි නාවික හමුදාව සඳහා ආධාර ලබා දෙන මෙන් පළවන असत्य प्रचार सह प्रचार नुदाकन नाविक हमदार जनता कोविड दहनम वैरसे वसंगते मेरट व्याप्ति वेलक्यम सदा नाविक हमदाव व्याप्ति रसात्मक सिद्धुकर में पावतन भवते सदा आवास्य सौख्य आरक्षित उपकरण सैमशील दे विविध पार्श्वन्वित निशियाकार लभ्यन भवत नाविक हमदाव में प्रकाश करे उबे धनवत्म फिर उब खटाक सुरकिन हमदावक सुरकिट किवत විශේෂයෙන්ම රටට හිතක ඇති මව්බිමට ආදරය කරන මේ රටේ රණවිරුවන්ට ආදරය කරන ජනතාවට පසුබසින්නේ නැතිවග අපි මානුෂීය මෙහෙවරදිත් හොඳින් අත්විඳා හැබැයි මෙය අවස්ථාවාදී කුමන්ත්‍රණයක් කරගන්නට කිසිවෙකුට දෙීමේ අවස්ථාවක් නැහැ උමනාවනොත් එහෙම කියයි තව මෙහෙම කියලා නැතිවග තමයි නාවික හමුදාව කියන්නේ ඊට පස්සේ අපි තවත් තොරතුරුකට ඔබේ අවධානය යොමු කරන්නේ IOC පෙට්‍රල් රුපියල් 5කින් අඩු වී තිබෙනවා ඉන්දියන් ඔයිල් සමාගම තමන්ගේ හිතුමතේට තෙල් මිල වැඩි කරා හැබැයි දැන් එය ඔවුන්ට අඩු කරන්නට සිදු වී තිබෙනවා විශේෂයෙන්ම රජයේ මැදිහත් වීමත් ආදී මේ කාරණා නිසා බාහිර සමාජයේ කොරෝනා නැහැ මේ කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රධානි ආරක්ෂක මණ්ඩල ප්‍රධානි යුද හමුදාපති ලේතුණු ජෙනරාල් ශවෙන් සිල්ලාගේ ප්‍රකාශය කොරෝනා රෝගීන් බාහිර සමාජයෙන් හමු නොවන තත්ත්වයක මේ රට මේ වෙනට පත් කර ගැනීමට හැකි වී තිබෙන බව තමයි හමුදාපතිවරයා කියා සිටින්නේ. ඒ අතර වාරයේ අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රකාශයත් දෙවින මූල පිටුවෙන් අපිට හමු වන මේ විදියට ඇමති අමරවීර කැබිනට් ප්‍රතිකාව අවලංගු කරයි කියා මෝටර රථ පරීක්ෂකරුන්ගේ රාජකාරී පෞද්ගලික සමාගමක් වෙත පැවරීම සඳහා අස්සම් කර තිබූ කැබිනට් පත්‍රිකාව අවලංගු කර එම පරීක්ෂකවරුන්ගේ රැකියාව සුරක්ෂිත කිරීම සඳහා නව කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කිරීමට ඇමති මණ්ඩල විදුලි බල හා බලශක්ති අමාත්‍ය සහ ප්‍රවාහන කළමනාකරණ ඇමති මහින්ද අමරවීර මහතා පියවරගෙන තිබෙන වගේ තමයි මේ අතර වාරයේ අපිට අසන්නට ලැබෙන්නේ මේ තොරතුරේ ඔබට ඉදිරිපත් කිරීමට තිබෙන්නේ අපි දිනමින පුවත්පතරයි අවධානය යොමු කරන්නේ දිනමින ප්‍රධාන මුල් තොරතුරු අතර අද ඉදිරිපත් කිරීම හැකියාව තිබෙන්නේ මෙන්න මේ වගේ කාරණා රසක් ඉදිරිපත් කිරීම හැකියාව දෙන කොළඹ ගම්පහ ළඟදීම අරිනවා දිනමින මුල් පිටුවේ තොරතුරක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියන්නේ කොළඹ ගම්පහ දිස්ත්‍රික් තර්ජිත කියන අවදානම් කලාපීදෙන් හඳුනාගැනීම ප්‍රතිඵලයක් විදියට ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක වුණා කොළඹ සහ ගම්පහ ළඟදීම විවෘත කිරීමට පියවර ගන්නා බව තමයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටින්නේ ඒ අතර මේ මාසේ රුපියල් 5000 දීමනාව ඉදිරි සතියේ ලබා දීමට පියවර ගන්නා වගේ
දෛනික ආදායම් අහිම වූ පිරිස් වෙනුවෙන් රුපියල් 5000ක් ලබා දීමේ රජයේ වැඩසටහන යටතේ මේ මාසයට අදාළ මුදල් ඉදිරි සතිය ලබා දීමට රජය තීරණය කළ තිබෙනවා. ඒ සඳහා පියවරගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ තොරතුරේ ඔබ දැනගත යුතු කාරණාව කවුරුන් කෙසේ කීවත් 5,71,892ක් සඳහා රුපියල් මිලියන 25,352ක් මුදලක් මේ මාසය සඳහා දීමනාවලස ලබා දීමට මේ වෙනට කටයුතු කරන සිටින බව कोविड दहनमें पेतरी वेलकमी जाति क्रियान्वित मध्यस्थने प्रतिमाध्य हमेदी सौख्य देशीय वैद्य अमात्य पवित्र वन्य रच महात्मीय कल प्रकाश आई दीन मीन मे विधि वार्ताकराने अत्र वारे अपीट अधिकरण क्षेत्रे हसन लभन इतिहास फलम वतावट सेनसुरादा नडुहानट अधिकरणे गन्ना पीवर पिरोंदो पहुगे दवसल हेमतम एतम देवल साधनीय पीवर गतियुतु प्रतिपत्ति जनतावगे ऊमनावणु विनस्युतु रेगुलासी जनतावगे ऊमनावटाय सदियुतु महा यदम पौरक्व जनता जीवित अडाल अकर्मण्यकर नोवियत अहन्नट बेरू नडु सेन सुरादा दिन वल अहन्नट पीवर गन्ना भोगतम श्रेष्ठ गर्णय तीर्णे गतीर्णे आई मे विधि अभी दीन मेन पोत्पति हमुअण इट पे मतलिन सोल नुअरट फलम गुण्यने मतल गुआन तोटपल की आने अपड़ की अंत मे मतल वीगबिड़ा विदला उन्न सोल नुअरट फलम गुआने विशेषमे की अंट वे मतलिन सोल नुअरट फलम गुआने विशेषदा किया श्रीलांकेय गुआ क्षेत्रेट नव परीचेद इकरमीन मतल जात्यंतर गोंतुटपल दकुन कुरिया सोल जात्यंतर गोंतुटपल दगमन कर फलम याने एलमन विशेषा पीड़ा नियमित भवतमाय मे वार्ता की आसने ये अत्र वारे उपदान्नवा बहुगे दवस कोत्मले जलाशय पेनला द्विहानिक गणिमठ तारुण्य उत्साह इताम अनुवेदनीय सिद्धुम रसक वार्ता तरुणीय बेरा गणिमठ जलाशय पेन देहवृद्धि धर्वन दिदनकु सिटीन पियकु जीवताक्षेट पत्तुना एक्कम तलवकले पोलिस स्थानाधिपति वरयाट पुलुवन् कम लबुना मे तरुणीय जलेट पेनला बेरगन्न मे वीर क्रियावान् हेगुंबर मतगैन मेदे तलवकली पोलिस स्थानाधिपति मलमिटा कैनवेन दीन मेन देवन पिट वार्ता तलवकली हिंदू चारीत्रानुकूल थरुण एंड पिर्सा तमंग पोलिस स्थानाधिपति वेट गौरव पुदान तीव्र गत अभी ये रूपहणी तीर मगिन देख पोलिस स्थानाधिपति वे गिया ये तरुणी बल रोहल गिहल की हुआ प्रास्तुति मे जनजीवित खेतरम हानिदायक भी हेकिद जीवताक्षर पत्व सीध विहानक मेन हे भाई ये आदि वकिया मठा पोलिस स्थानाधिपति वे अमतक अभी ये दर्शना दुट्वा ये तरुणीय ये पीलिगत्वकूतंगे हुआ बहुमणा एक तरुण के जीवित हानि भीम इताम बरपतल खेदवाचक ये तरुणिया दर्वान पिये आर्थिक दुष्कर्ता वेन पेलेने अतिहित दीमट खेमेत्ट ये तरुण जी ये जीवित अहिम वेच वीर तरुण आट अतिथि दीमे हकियावत्ति बेनवा लंका दीपोत्पते तुर्तुर्गिपेटोब्यवधानियमुकरण विशेषेन्म सौख्य उपदेश पिलिपदमीन रामसान उलेल गिवाल्वल्ट सीमा करन किया उलमा सांगमेय जनतावगेन इलासिनो इस्लाम जनतावगेन कोविड दहनमे वसंगते पालने किरीम सदा रजे सौख्य अंचल अबादी अति उपदेश निसिलेस पिलिपदमीन रामसान उत्सवे तमतमंगे निवेस्वल सिट पौले सामाजिक समग पमणक समाज दूरस्थ भावे रखगणिमीन समरणले साई अकुरन जमेतुल उलमा इगन वियतुनगे सांगमेय मुस्लिम जनतावगेन इलासिटिन्ने एतुरुतर अपी लंका दिवे मूलपिटुवेन इदिरिपत् करन अतरवारे पसुगिय पास्कु प्रहारे तोरतुरुकुत् अपिट वेडी इडक्वेन करगमिन मिन लंकादीप वार्ता करन मे विधियट बुद्धुपिलिम कडु सिद्धिये सेककरुवन्गे नीतिज्ञ गास्तु गेवन्न सहरान तिहारे नीतिज्ञ वेरुगे गिनुमकट लक्ष्य 17ක් दाला मे एकिनेकट यावेन बुद्धुपिलिम कडीम सह मे संविधानये वीम पास्कु प्रहारेन दक्वाम पेमिनिया ओउन एकम संविधान जालयक् मामनेल सह यावट बुधुपिलिम वलट हानिकलायकियन सिद्धियट अदाल सेक्करुवन्गे नीतिज्ञवरुन गेवीमट मोहम्मद सहरान हशीम लबादुन रुपयल 117ක मुदलाक तिहारिये पदंचि नीतिज्ञवरुगे बैंकु गिनुमकट बेरवी एते अपराध परीक्षण डिपार्टमेंटुव मामनेल अधिकारियन्ट करुणु वार्ता करला तिबेन वगे तमयि मे तोरतुरे अपिट हमुवन्ने ई अतर वारे लंकादीपय तव तोरतुरक इदिरिपत् करनवा व्यापारिक अतु हता क्रिमा मे आधार बिदादी मे वेडपिरीवल क्रियात्मक पहुगे दवस मालिकावत प्रदेश जुम्मा मस्जिद पारे स्थान के मुदल बिदादी मे नुसल किलिमद्भावे निसा
කාන්තාව තිදෙනෙකු මරණයට පත් කර තවත් 8 දිනකට තුවාල සිදු කළා කියන සිද්ධියට අදාළ ව්‍යාපාරිකයා ඇතුළු 7 දෙනා ලබන 4 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වරිය පසුගියදා නියෝග කළේ ඒ තොරතුරේදී බලන්න කතරම් නිරෝධායන රීතීන් මේ තර්ජනය පවතින දිස්ත්‍රික්කවල නිරෝධායන රීතීන් මගහැරියද පොලිසිය ග්‍රාම සේවා නිලධාරීවරයගේ උපදෙස් පවා උන් තක්සේරු කරන එයින් උනේ මේ ආර්ථික දුෂ්කරතා තියෙන කතුන් තිදෙනකු මේ යෑමේ සෝචනීය පුවතක් මේ රටට හන්නට ලැබුණා ඒ නිසා ඔබේ සැලකිල්ල මේ රටක් රජයක් සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ ආරක්ෂක අංශ ලබා දෙන්නා වූ නිර්ණායකයන් පිළිපදින්න සැබෑ උමනාවක් තිබුණා නම් මේ ජනතාවට ආධාර ලබා දෙන්න ඔවුන්ගේ ජීවිතේ නන්වාලන්න ඔවුන්ට කිසියම් ආකාරයක අස්වැස්සක් ලබා දී මේ උමනාව ඉෂ්ට සිද්ධ කරගන්නට මෙයට වඩා හොඳ ප්‍රතිකර්ම තිබුණා මීට වඩා හොඳ වැඩපුළක් අනුගමනය කරන්න තිබුණා අපි වෙලා බලමු වැසි සමග ජල ගැලීම් ඇති වෙනවා ජල ගැලීම් වලින් ඇතිවන ඕදුරු පාලනය කර ගැනීමට ජනතාව නිරන්තර දැනුවත් කරනවා ලංකාදීපයේ කියන්නේ ජල ගැල්මෙන් ණය යෑමෙන් දිසා 13ක 20265ක් පීඩාවට මරණ 5යි වැඩිම බලපෑම රත්නපුරයට කියා ඒ පිළිබඳව තොරතුරු සටහන් අපිට මේ විදිහට හමුවන්නේ ලංකාදීපයේ ඒ අතරවාරයේ අපි ඔබේ අවධානය යලිත් යොමු කරනවා හෝමාගම ලැබුම්හලේ කතට කොරෝනා නැහැ ඒ තොරතුරත් පුවත්පත් හැම එකම අපිට වාර්තා වෙනවා පරිපු සැමන් සීනිමිල නගී ආහාර ද්‍රව්‍ය 26ක බදු ඉහළ නන්වා තිබෙනවා ඩුබායි සිට ආපිරිසෙන් කොරෝනා සද්දෙන් 14ක් ඉරණවිල් තේවීමටගත් පියවර මේ තොරතුරුත් අපිට අසන්න ලැබෙන අතරවාරයේ අපි දිනමින පුවත්පතේ තවත් තොරතුරු කිහිපයකට ඔබ අවධානය යොමු කරන්නටයි දැන් උත්සාහ ගන්නෙ දිනමින විශේෂයෙන්ම ජනාධිපතිතුමන් නගරාමාත්‍යතුමන් සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ ජන ජීවිතය යථාවත් පවත්වා ගැනීමට සහ මේ අපි මුහුණ දුන් කොරෝනා වසංගත තත්වයට තත්වය මත පදනම්ව ලැබූ ආදර්ශයන් මගින් ඉදිරියට ඉතාම සාධනීය පියවර රැසක් අනුගමනය කරමින් සිටිනවා අතරමැදියන් ඉවත්කොට ඖෂධ සැපයීම විධිමත් කරන්න කියා ජනාධිපතිතුමන් රාජ්‍ය ඖෂධ සංස්ථා පාලකයන්ට උපදෙස් ලබා දෙන්නේ පසුගියදා පැවති ඒ ශේෂ්ඨවල ප්‍රවීණයන් සමග ජනාධිපතිතුමන් පැවතු සාකච්ඡාවකදී අතරමැදියන් ඉවත්කොට ඖෂධ සැපයීම විධිමත් කරන්නයි ජනාධිපති කොටාබේ රාජපක්ෂ මහතා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ राज्य औषध निष्पादन संस्थावे सभापति वरुण उपदेश लादी दिन में आयतन देखे मिटने वाइद्य वरुण औषध सेप्यूम औषध सेप्यूम खीसू हिगे केट इधर नतुबन ले सत् खालीन वसरे इलुम रटावट अध्ययने कोट ए रटाव अध्ययने कोट ईलंग वसरे औषध आवश्यकता तीरने के लिए जनाधिपति कार्यालय दी राज्य औषध संस्था दिगे सभापति समग्र औषध निष्पादने आने हादारे पीरीबदो पेरेदा विमर्शने के निर्तमी जनाधिपतुन मे कारण හෙලිකලේ විශේෂම දේශීයව බොහෝ නිෂ්පාදනයන් වැඩි වර්ධනය වෙතුනා කෘෂිකර්මන්ත ශාස්ත්‍රයේ වගේම ඖෂධ නිෂ්පාදනයටත් ඊටම බරසාර පියවර රසක් ගෙන තිබෙන බව සතුටින් දන්වා සිටීමේ හැකියාව තිබෙනවා ඒ සඳහා අපේ සෞඛ්‍ය අංශ ඒ සෞඛ්‍ය අංශවල සිටින විශේෂඥයින් ඒ සඳහා දායකත්වය ලබා දී තිබෙනවා අපි මේට පෙර ආතු ඉදිරිපත් කළේ වෙසක් මහා පින්කම වෙසක් උත්සව මාලාවන් පැවැත්වුවේ ආරෝග්‍ය පරමාලාභා තේමාව පෙරදරි කරගෙන විශේෂයෙන්ම ජන ඒකරාශීත්වයන් සියල්ල අහිමි කර අහෝසි කරමින් නිරෝධායන රීතීන් ගරු කරමින් තමයි බුදුරුවන්ගේ අති උත්තම වෙසක් සැමරුමුල්ල කරේ ශ්‍රී ලංකේය බුදුරුවන්ට විශේෂයෙන්ම වැදගත් වන තවත් මහා උළෙලක් තමයි පොසොන් උත්සවය පොසොන් පොයට යෙදෙන එය සෞඛ්‍ය උපදෙස් අනුව පොසොන් උත්සවය පවත්වන්නට අනුමැතිය ලබා දීමට ගත් පියවර අගමැතිතුමන්ගේ ප්‍රධාන සහභාගීත්වයෙන් මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවති මේ සාකච්ඡාවේදී සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකේ සහභාගීත්වයෙන් රටපුරා පොසොන් උත්සව සැමරුම් පවත්වන ලෙසයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ පොසොන් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලේගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී මේ තීරණවලට එළඹුණා රාජ්‍ය පොසොන් උත්සවයේ මිහින්තලේ පුදබිමේදී පැවැත්වීමට පවත්වන්නා මේට පෙර ආතු පැවති චාරිත්‍ර වාරිත්‍ර සියල්ල ඉෂ්ටසිද්ධ කරන්නට ජනතාවගේ අවම සහභාගීත්වයකින් ජාතික රූපවාහිනිය සූදානම්ව සිටිනා මිහින්තලා පුදබිමේ සිට කෙරෙන පොසොන් පින්කමේ සියලු තොරතුරු රැගෙන එන්නට අපේ සුපුරුදු ජාතික වගකීම ඉෂ්ට කරමින් පොසොන් උත්සවයත් ඔබට නිරෝධායන රීතීන්ට අනුගත වෙමින් ගමේ විහාරස්ථානයේ සීමිතව සහභාගී වෙලා එහෙම නැත්නම් තමන්ගේ ගෘහයේ आमिष सह प्रतिपत्ति पूजावंट मूलतन दिवीन प्रतिपत्ति पूजावंट विशेष मूलतन दिवीन सिद्धगिरी में हेकिन अमाते डल अलहपेरम विशेष मध्यम पौत्मी मेन मे वे सिहिगंध भी मकर्ण පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීමට රජයේ අරඹු වැඩපිළිවෙල ගැන සිදු කරන අසත්‍ය ප්‍රචාර
හෙලා දකින වග විශේෂයෙන් පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහවුරු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු පළාත් බලධාරීන් සහ ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු වගකීතු පාර්ශ්ව සමග එක්ව ක්‍රියාවට නැන්වීමේ සිරන ජාතික වැඩපිළිවෙල ගැන නිසියාකාරව විමසා නොබලා ඇතැම් පිරිස් ගෙන යන समाजे नोमगे अवन सुलु असत्य प्रचार गिनियाम हिला दकिन बवाई अध्यापन क्रीडा हातारों कटुतु अमात्य दल सलाह पिरुम किया सिरिने उतावदुर्टक्यनो कोविड दहनम वायरस व्याप्ति हेतु रटनम अभियोगे मुहुन दी अत्यवस्थावे रजे पासल दरुवन हो ओन्गे मौपियन अपहसुतावे लक्किरीमट किसितेत कटुतु नोकरन बवाद पासल आराम किरिन संदहा अवश्य सौख्यारिस्त पहसुकं स्थापने किरीमेदी මෞපියන්ට අනවශ්‍ය බරක් පැටවීමට පියවරගෙන ඇති බවට ඇතැම් වෘත්තීය සමිති නියෝජිතයන් ගෙන යන මතවාද අතිශයින් සාවද්‍ය බවත් අමාත්‍යවරයා සමා වෙන්න තවදුරටත් මෙහිදී අවධාරණය කරනවා. මේ කාරණාව ඊයේ ප්‍රවෘත්තිවලනොත් අපි ඔබට රැගෙන ආවා. ඊට පස්සේ දිවයින පුවත්පතේ 13 පිටුවේ තවත් තොරතුරක් මා ඔබට ඉදිරිපත් කරේ කොරෝනා වසංගතය මේ නිරෝධායන රීතීන් අනුගමනය කරමින් අපි කල් ගෙවන අතර වාරයේ බොහෝ සාධනීය පියවරයන්ට අවතීර්ණ වන්නට නව සොයා ගැනීම කරන්නන් ඉංජිනේරුවන් සරසව සිසුන් ගෝවි මහතුන් ඇතුළු මෙකිනෙකි මේ මහ පොළොවට මේ රටට රටේ හෙට දවසට ආදරය කරන බොහෝ පිරිසක් ඉදිරිපත් වුණා. ඒට ජනාධිපතිතුමන් ඇතුළු රජයේ ආරක්ෂක අංශවල නොමද සහාය ලැබීමෙන් පවතිනවා. ඒ අතර වාරයේ රජයට අයත් භාවිතයෙන් නුගත් ඉඩම් වගා සහ සත්ව පාලනයට යොදා ගැනීමේ සාධනීය කතා බහක් පසුගියදා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. රජයට අයත් භාවිතයෙන් නොගත් ඌණ උපයෝජිත ඉඩම් වගා කටයුතු සහ සත්ව පාලනය සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පස්වරුවේ අරලේගහ මන්දිරයේ පැවැත්වූ අවස්ථාවේ තමයි මේ තීරණයට එළඹියේ. ඒ අතිශය සාධනීය පියවරක් බවට පත් වේ. මේ මහපොළොව අස්වද්දනට මේ රටේ ජනතාවට ආනයනයෙන් තොරව තමන්ගේ සොයාත් ආර්ථිකයේ වැඩි වර්ධනය කරගෙන මේ හැකියාව ඉතාම සාධනීය පියවරක්. අද සෙනසුරාදාවේ පුවත්පත් ආශ්‍රිතව ඔබට ඉදිරිපත් කිරීමෙන් තිබෙන තොරතුරු මෙයයි. හෙට සහ අනිද්දා ඇදිරි නීතිය බලපවත් වෙන්නේ ඔබේ ජනේක රාජිත්වයෙන් වළක්වන්න. ඒ නිසා ඒ නිරෝධායන රීතීන් අනුගමනය කරමින් අනුගත වෙමින් ඔබේ ආරක්ෂාව සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරගන්න. සෞඛ්‍ය සම්පන්න ජාතියක් විදිහට හෙට දවසට මුහුණදී මේ ඌමනාව වඩා දැඩිව තරව සිතන්න. ඩෙංගු වැළැක්වීමේ ඌමනාව ප්‍රමුඛ කාරණාවක් බවට පත් කරගන්න කොරෝනා වලින් පරිස්සම් වෙනවා වගේම ඔබට යහපතක්ම වේවායි ප්‍රාර්ථනා කිරීමෙන් සමුගන්න. ආයිබෝවන්.